සුබ දවසක්. ඉතින් ඔන්න අදත් ඔයාලා හැමෝම වෙනද වගේම ජානකීස් කිචන් මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ peach cobbler හදන විදිහ. peach cobbler කියන්නේ හොඳින් ඉදුණු peach දාලා හදන රසවත් අතුරුපසක්. ඉතින් මේ peach cobbler ice cream scoop එකක් එක්කලා serve කරනකොට තවත් රස වැඩි කරගන්න පුළුවන්. අපි එහෙනම් බලමු මේ රසම රස peach cobbler හදන්න අවශ්‍ය කරන්නේ මොනවද, හදන්නේ කොහොමද කියලා. peach cobbler හදන්න හොඳට ඉදුණු medium size එකේ peach කෙඩි 4ක් අරන් තියෙනවා. ඉතින් හොඳ ලොකු peach කෙඩි නම් 3ක් ගත්තාම ඇති. දුඹුරු සීනි කෝප්ප 8න් එකකුත් සුදු සීනි කෝප්ප 8න් එකකුත් අවශ්‍ය වෙනවා. හොඳින් ඉදුණු peach වල peach කෙඩිය දෙකට කපලා ඉවර වෙලා skin එකත් seed එකත් අයින් කරනවා. ඉතින් මේ peach cobbler හදනකොට අතින් skin එක අරින්න පුළුවන් ප්‍රමාණයට වගේ, කියන්නේ හොඳටම ඉදිච්ච peach අපි අරගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් frozen peach අරගෙන cool යන්නේ එළිය තියලා ඉවර වෙලා මේ පොතු ඇරලා අරගන්න. ඉතින් peach cobbler එක හදනකොට ඉතින් ඔයාලට කැමති නම් පොත්ත පිටින් peach එක දාන්න පුළුවන්. ඉතින් අර peach වල skin එක සමහර විට දත් අතර එහෙම හිර වෙන්න පුළුවන්. ඉතින් අන්නේ නිසා මම peach cobbler හදනකොට skin එක නැතුව තමයි හදන්නේ. ඉතින් මේ වගේ හොඳට ඉදිච්ච peach පොතු ඇරලා ඉවර වෙලා අඟල් කාලක ප්‍රමාණය වගේ ඝනකම හිටින්න දිග අතට කෑලි කපනවා. ඉතින් මේ කෑලි කපනකොට peach ටික අරගෙන seed එක අයින් කරනවා. ඉතින් ඒ වගේ කෑලි කපන peach තරමක් ලොකු ස්කිලට් එකකට දානවා. දුඹුරු සීනිත් සුදු සීනිත් peach ටිකට උඩින් දානවා. peach සීනි දාපු ස්කිලට් එක medium heat එකේ සීනි ටික දිය වෙනකල් තියනවා. සීනි ටික දිය වෙනකොට dip off කරලා peach ටික නිමෙන්න තියනවා. peach cobbler වල බැටර් එක හදන්න පිටි කෝප්ප භාගය බටර් මේසෙ හැඳි 3/2, සීනි කෝප්ප 3/1, කුරුඳු කුඩු තේ හැඳි කාලක්, බේකින් පවුඩර් තේ හැඳි 1ක්, ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 70ක්, ලුණු තේ හැඳි කාලක් අවශ්‍ය වෙනවා. ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයන් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ නොත් ඔයාලට බලා ගන්න පුළුවන්. අවන් එක ෆැරන්හයිට් 375ට, එහෙම නැත්නම් සෙල්සියස් 190ට ප්‍රී හීට් වෙන්න තියෙනවා. අඟල් 8-8 ප්‍රමාණයේ බේකින් ඩිෂ් එකකට බටර් මේස හැඳි 3/2 දානවා. බටර් ටිකක් දාපු බේකින් ට්‍රේ එක ප්‍රී හීට් වෙන්න තිබ්බ අවන් එක ඇතුලේ බටර් ටික මෙල්ට් වෙනකල් තියෙනවා. බටර් ටික මෙල්ට් වෙන අතරේ peach cobbler එකේ බැටර් එක හදන්න මම ලොකු මෙෂරින් කප් එකක් ගත්තා. ඔයාලට ලොකු මෙෂරින් කප් එකක හරි එහෙම නැත්නම් තරමක් ලොකු භාජනයක උනත් හදන්න පුළුවන්. සීනි කෝප්ප 3/1 මෙෂරින් කප් එකට දානවා. පිටි කෝප්ප භාගයක් දානවා. කුරුඳු කුඩු හේඳි කාලත් ලුණු තේ හැඳි කාලත්, බේකින් පවුඩර් තේ හැඳි එකත් එකතු කරනවා. මේ ටික විස්කෙහකින් හරි ගෑරුප්පුවකින් හරි හොඳින් කලවම් කරනවා. ඊළඟට ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 70 එකතු කරනවා. ස්මූත් බැටර් එක කලවම් කරලා හදනවා. ප්‍රී හීට් වෙන්න තිබ්බ අවන් එක ඇතුලේ බේකින් ට්‍රේ එකේ බටර් ටික මෙල්ට් වෙන්න තිබ්බනේ. දැන් මේ බටර් ටික මෙල්ට් වෙලා තියෙන මේ බටර් ටික අපි එළියට අරගෙන
අර හදපු බැටර් එක තියෙන ඒ බැටර් එක මේ රස්නේ බටර් ටිකට උඩින්ම මේ වගේ දානවා. මෙල්ට් වෙච්ච බටරුයි මේ බැටර් එකයි එකට අපි කලවම් කරන්නේ නැහැ. මෙල්ටඩ් බටර් එක්කලා කලවම් වෙන්න නැති වෙන්න ස්පැචුලා එකකින් මේ බැටර් එක බේකින් ට්‍රේ එකේ කෙරවල වල වලට ස්ප්‍රෙඩ් කරනවා. නිමෙන්න තිබ්බ පීච් ටික මේ බැටර් එකට උඩින් දානවා. පීච් ටික බැටර් එකට උඩින් දානකොට සම්පූර්ණයෙන්ම බැටර් එක වැහෙන්න දාන්න නැතුව බැටර් එකෙත් තැන් තැන් වලින් උඩට බේක් වෙලා එන්න ඉඩ තියලා තමයි පීච් ටික දාන්නේ. ෆැරන්හයිට් 375ට එහෙම නැත්නම් සෙල්සියස් 190ට ප්‍රීහීට් කරපු අවන් එකේ විනාඩි 40ත් 45ත් අතර වෙලාව පීච් අතරින් උඩට එන බැටර් එක රන්වන් පාට වෙනකල් බේක් කරනවා. පීච් කොබ්ල එකේ බැටර් එක පීච් වල අතරින් උඩට ඇවිල්ලා මෙන්න මේ වගේ රන්වන් පාට වෙනකල් බේක් වෙන්න විනාඩි 42ක් ගියා. පීච් කොබ්ල එකෙන් ලොකු හැඳි දෙකක් විතර මේ වගේ බෝල් එකකට දාලා උඩින් අයිස්ක්‍රීම් ස්කූප් එකකුත් දාලා ඉවර වෙලා පීච් කොබ්ල සර්ව් කරොත් රස වැඩි වෙනවා. අයිස්ක්‍රීම් දාන්න නැතුව වුණත් මේ පීච් කොබ්ල එක හරිම රසයි. මගේ මේ පීච් කොබ්ල වීඩියෝ එකත් එක්කලා දිගටම රැඳී හිටිය ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. මම හිතනවා ඔයාලා මගේ මේ පීච් කොබ්ල වීඩියෝ එකට ගොඩක් කැමති ඇති කියලා. ඉතින් එහෙමනම් මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවෙක්ලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි මේ වීඩියෝ එකට ලයික් එකක් දීලා ඔයාලගේ වටිනා කමෙන්ට් එකකුත් සඳහන් කරලා ජානකීස් කිචන් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ඊළඟින්ම තියෙන පුංචි බෙල් අයිකන් එකත් ක්ලික් කරොත් ඔයාලට මගේ මේ වගේ අලුත්ම වීඩියෝ බලා ගන්නත් පුළුවන්. අපි ආයෙත් මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.